මේ වෙනකොට දවල් දවසට විතරක් විදුලි ඉල්ලුම මේ වෙනකොට මෙගාවොට් 2000 සිට 2400යි. ජලය නැහැ කියනවා. ඒ කියන්නේ හයිඩ්‍රෝ පවර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය කෙලවර පිටිය, නොරොච්චෝලේ, සුලං ඔය තියෙන ජල විදුලි ඔක්කොම එකතු කරාම 1400කට කිට්ටු වෙන්න තියෙනවා. ඉතුරු ටික දුවන්න ඕන තනිකරම ඔය ජලයෙන් තමයි. දැන් මේ වෙනකොට උතරනේ අර්බුදයේ තියෙන්නේ. හැබැයි පොලිමේ තියෙනවා ඔය කියන සූර්ය බලාගාර මෙගාවොට් 1432කට ඉල්ලුම් පත්‍ර. එකක්වත් දෙන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය තුළ ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වෙන බාධාවක් තියෙනවනේ. ඒ ඒ ටෙන්ඩර් පටිපාටි වලට ඒ යන බාධාවන් නිසා තමයි ඔය ක්‍රියාවලිය ඇනහිටලා තියෙන්නේ. ඒක තමයි කඩිනමින් විදුලි බල ඇමතිතුමාගේ කඩිනම් අවධානයට යොමු වෙලා කඩිනමින් මේ සෝලා ක්‍රමයට විදුලිය උත්පාදනය කිරීමේ ආකල්පයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රවර්ධන වර්ෂටම් රාශියක් ඉස්සරහට එනවා. මම සෝලා වල තියෙන ටෙන්ඩර් අර්බුදයක් නැහැ එතන. එතන අපිට එන්න කියලා ආණ්ඩුවේ ප්‍රවර්ධනයක් තියෙනවා. ඔබතුමා කිව්වේ ඒක තමයි. අපි ඉල්ලුම් පත්‍ර දීලා ඉල්ලුම් පත්‍ර ගාසු පමණක් කෝටි ගණනක් අරන් තියෙනවා කියලා ඒක පැහැදිලිව ඔබ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ ඉල්ලුම් පත්‍ර දෙන්න. ඔබතුමා මට ඉච්චර සල්ලි නැහැ. අපි ඇයි ඉන්න වෙලා තියෙන මෙතන? ඉතුරු කාලෙත් උතර මිදෙල මිය යන. ඒවා පැහැදිලිව තියෙනවා. අත්‍තර මිහිලුනේ මේ ඔබතුමා මැදිහත් වෙන්න පුළුවන්. පැහැදිලිව දීලා තියෙන ඉල්ලුම් පත්‍ර එතන ඝන දෙනුවක්නේ සිද්ධ වෙන්නේ. මෙගාව නිෂ්පාදනය කරන හැම මෙගාවොට් එකක්ම විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීමේ ගණදෙනුවක් සිද්ධ වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ඒ ඒකකයක් යුනිට් එකක් රුපියල් 22ක් වගේ මුදලකට තමයි දෙන්න හදන්නේ. එතකොට එතන සැපයුම්කරුව විශාල පිරිසක් ඉන්නවා. එතනත් අර මම ටෙන්ඩර් ක්‍රමයක් තියෙනවා කියලා කිව්වේ එතන සැපයුම්කරුව විශාල පිරිසක් ඉන්නකොට ඒ අය නිෂ්පාදනය කරන හැම එකකයක්ම මිලටත් ගන්නවා නම් එතන ඔබතුමා කියන විදියට මේ 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 ගේන කැකිරි ගෙඩිය මේ අරගෙන ස්ටොක් කරගන්න බෑ. ඒකේ අර රජයේ තියෙන ක්‍රියාපිටියට අනුව මොකක් හරි ටෙන්ඩර් පටිපාටියකට තමයි ඒවා බාර ගන්න සිද්ධ වෙන්නේ රජයේ ක්‍රියාවලිය තුළ. ඔබතුමා මොකද කියන්නේ? කැකිරි මොකද කියන්නේ? නෑ නෑ අර කියන කැකිරි ගෙඩිය. අර පොලක වෙලෙන්දෙක් වගේ ගේන කැකිරි ගෙඩිය ගේන පොල් ගෙඩිය මේ හොලෝලා බලලා ගොඩට දාගන්න බෑනේ. ඒක රජයේ මොකක් හරි ක්‍රියාවලියක් තියෙනවනේ. දැන් ඔබතුමා දැන් කිව්වේ මොකද මේ සෝලා පුනර්ජනනීය බල සංග්‍රාමය කියලා කිව්වා. බඩු වෙනකොට හනේපා කියලා. හැබැයි අර පෞද්ගලිකයෙන් ওই 22කට ගන්න බෑ. 30ට 32කට ගන්න පුළුවන්. එහෙම තියෙනවත් නැහැ. තියෙනවා. කොහෙද? කොහෙද? මට හැමදාම කියලා ඒකත් ඔබතුමා දන්නේ නැහැ. අපේ තියෙනවනේ දැන් ඔය විදුලි මාෆියාවක් කියලා ඉදිරියට බහර ගන්න. තියෙනවා වතුර අරිනවා. එහෙම චෝදනා අපිටත් ඇහෙන දේවා තියෙනවා. ඒක තමයි දැන් අපේ එක්සත් ජාතික පක්ෂයේ විදුලි බල අමාත්‍යවරයා මේ වැඩ බාර අරගෙන මේ අමාත්‍යාංශයේ බාර අරගෙන බොහොම කෙටි කාලයක. එතුමාට දැන් මේ ඔය ඔබතුමා කියන කතා ඒ චෝදනා එතුමාටත් දැන් දැනගන්නට ලැබෙමින් පවතිනවා සහ ලැබිලා තියෙනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේම කියලා විදුලි බල අමාත්‍යවරයෙක් පත් වුණේ සෑහෙන කාලෙකින්. දැන් මේනකොට අපේ එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් වුණු මේ විදුලි බල පිළිබඳ අමාත්‍යවරයා ඔය ඔබතුමා කියන කාරණා පිළිබඳව දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් සොයා බලමින් පරීක්ෂණ කරමින් ඒවා ගැන අධ්‍යයනය කරමින් වහාම විසඳුම් සොයමින් යනවා. තුර්කියෙන් නැවක් දෙනවා කියලා ආරකේ හදිසි විදුලිය දෙන්න. දන්නේ නැව. ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ. අමතුමා කිව්වා ඒක බොහොම ලාභදායි විදුලිය ගැනීමක් කියලා. ඔබතුමා වැඩේ කියන්නේ පසුබිමට එන්නේ නැද්ද? නැතත් මේ නැවාවෙත් නැති හින්දා පසුබිමට ආවෙත් නැහැ.